හයි දහට මෙ අපට කියන මකද ඒට ඒ ඉන්නස් පාතිනන කිය පස් ප්‍රකාශති හන්න මකද ඒ වර්ගේ ඉන්දස් එක ඒ ඉන්වස් එක වර්ග කියල පෙන්න්න ඇැස කියෙනවා ඒ ගණය ඔක්කොම එකම රටහරි ඉන්වස් එක ඒ ඉන්වස්සල ගණය කර පෙන්න්නන්නේ කරග ආදිලෙස හතරක් දක්වාදිය දෙ ඒ අතර ඉන්වස් එක සමානයි ඒ ඉන්වස්සල හතරක පෙන්න්න කිය දිර දෙෙන ඔකල් ම මේ කියල්න්නමන තේරෙන්න්නවන ඔකල පස්සර පත්තේ වෙන්න ඕනෙන්නේ බල අම එක උපර ගොලි දැස දෙක දැස තුන මයික උපරනතර ඔගොල තුරයෝ කරන්න පැ එක ඔප්පු කරන හොද නා ඔගොල කන්නම කිසියම් B වාරයක් A වර්ග සමන I ලෙස ගනු දැන් තේරුම් කද කරනවා නේද තේරුමාද ඔතන නැ ප්‍රවේශය ඔගල තේරෙන්නේ බලන්න බලන්නේ very poor people නේද සිංහලෙන් කියන බොහොම දුප්පත් මිනිස්සු හරි ඔහොම පටන් ගත්තら වැඩි ඉවරයි මොකද වීනේ වයින් උන දැන් දෙපැත්ත වැඩි කරමු මොකද දෙපාර අර පැත්තෙන් හෝ මේ පැත්තෙන් ඕගොල්ලෝ මෙහෙම හිතුවත් කමක් නැහැ B වාරයක් A වර්ග සමන I හිතුවත් කමක් නැහැ හරි කොහොමද හිතුවත් කමක් නැහැ මං ගන්න මේක දෙපස වැඩි කරන ඒ ඉන්වර්ස් B A වර්ග A ඉන්වර්ස් I වාරයක් මේවා හරියට එන්න ඕන හන්දේ ඔහොම මේ පැත්තේ ප්‍රතිපලය කවුද A ඉන්වර්ස් මයි මෙතන B A වර්ගෙන් A හේකුයි ඔහොම කරලා ලියන්න පුළුවන් අලුතෙන් කඩුවා නේද කඩලා මේ ජෝඩුව එක ළඟට ගන්න මෙතන මොකක්ද එන්නේ එතන B A ගත්තා A ඉන්වර්ස් ගත්ත කියලා පෙන්වන්න ඕන මොනේ මෙතන කවුද ඉන්නේ I B A I A ඉන්වර්ස් I මේ කවුද ඉන්නේ B A ම තමයි A ඉන්වර්ස් නේ දැන් දෙපැත්තම ආපුව කායිද A ඉන්වර්ස් වලින් වැඩි කරනකොට එනවා අපිට B A A ඉන්වර්ස් A ඉන්වර්ස් මේ පැත්තේ කවුද A ඉන්වර්ස් වල වර්ගයේ මෙතනින් එනවා B මං කෙටින් දාම B කවුද B B I ඒ කියන්නේ BI කියන්නේ BMI එහෙනම් B එන කවුද A ඉන්වර්ස් වල වර්ගය කියලා. එලෙසම ඔයගලන්ට තුන් පාරක් ගියොත් මේක හතර පාරක් ගියොත් මේක එනවා ඇති. දැක්කම 4D ප්‍රවේශය. හොඳයි. ඒ දුවහන මේක වා හරි. කියන්නේ මම මේ ලිව්ව B අකුර වලට එයා ප්‍රශ්න හොඳ ඇතරම. මම ලිව්ව B අකුර වලට මෙයා අහන්නේ A ඉන්වර්ස් වල වර්ග ඉන්වර්ස් එක දාලා වැරද්ද. වැරද්ද හපුවනේ හැටම. උත්තර කෙලිම තමයි B නෙවෙයි කෙලිම නෙවෙයි. උත්තරය අසනවාසි ඒ වර්ගයේ ඉන්නවා සිකා අඳුර හැටෝ එයාමයි එයා හරි එයා නිකන් මූලික නීතියෙන් ගත්තේ එයා මතර මොකක් හරි ප්‍රහාර කරන පොඩු පාරක් කරලා දෙනවා අද ගෙදෙන් දෙන්නට එයා මෙතන ගත්ත ප්‍රවේශ මේක නේ ගත්ත ප්‍රවේශ මොකද්ද සීනියාසය සහ සීනියාසය ඉන්නවස් එකයි කියන සංකල්ප ගත්තේ එයා ගත්තේ මොකද්ද හා ඒ වර්ගයේ කියන නියාසයේ ඉන්නවස් එක සහ මොකද මේ ඒ වර්ගය ගුණ කරොත් අයි ලැබෙන්න ඕන එක සංකල්පම ආයිසි දැක්ක හරි හරි එවනේ නැහැ මට නම් හොඳයි නැත අත්‍තර මට නම් හයි කැලි මෙනෝ දැසු කියන මං ප්‍රවේශ හොඳ නෝ දැස මේ හැම ස්ථානයේ B ප්‍රතිස්ථාපන වෙනවා A වර්ගයේ ඉන්වර්ස් කියන එක නම් තේරෙනවා හරි අත ලස්සනට හරි දෙන්න මේ ප්‍රකාශ කරන්න හොඳයි අත්‍තර දැක දෝසෙ හරි සයින් තේරෙනවා කිව්වද හරි එහෙනම් නම් මේ දුගේ ක්‍රමයෙන් මම ඉස්සරහට දාලා ගන්නවා ඔබන් පුළුවන් දෙවෙනි ප්‍රවේශ ගන්න මොකද්ද ඒ ගණේ ඉන්වර්ස් එක වාරයක් ඒ ගණය සමන I කියලා පටවන උගලන්ට ඔය විදිහට සුළු කරන් කියලා පෙන්න ගන්න පුළුවන් ඒ ගණය ඉන්වර්ස් එක සමනයි ඒ වල ඉන්වර්ස් එකේ ගණය කියලා හරි එහෙනම් පෙන්න ගන්න පුළුවන් ඒ වගේ හතර වෙනක් පෙන්න ගන්න පුළුවන් හරි මම කිව්වා හරි කරා හලලා පඩ පඩ ඉස්සර මිස්ටේක් එකක් වුණා ඒ බලන්න දැන් මෙතන මේ දැන් අතර මම B දාලා හදාගෙන ගියා නම් ඕගොල්ලෝ පස්සේ කියන්නවා මං හදාගන්නේ B දාන්නේ බීදා හදන් කියන පස්සේ කියන්න ඕනේ මේ නිසා අ ඒ වර්ගයේ ඉන්වර්ස් එක කියන්නේ ඒ ඉන්වර්ස් වල වර්ග කියන දේ. පොඩ බල බෝඩ් මම දාගෙන ගිය ලාය බෝඩ් බලන්න. මම දාගෙන ගිය B නේ. B ට හොවම ආයි ඕකනේ මෙන්න මේකනේ. ඊට පස්සේ කියන්න ඕන ඔයගොල්ලෝ එම නිසා මෙයාගේ ඉන්වර්ස් එක මේකුයි. නමුත් මේ දූගේ ක්‍රමයට ගිය අරමුකුත් කියන්න ඕනේ නැහැ. මට අත මිස් වෙනවා. දැන් මම B අකුර දාන්නේ හදන් ගියේ දුසර. ඔව්. හදන් ගියම සමාන මොකද්ද? D සමානයි A ඉන්වර්ස් වල වර්ග කියලා. ඊට පස්සේ මම නැවත කියන්න ඕනේ. එම නිසා A ඉන් වර්ග ඉන්වර්ස් එක මේක වෙයි. අයි මෙතන ගත්තේ මේ. මෙතන ගත්තේ B එක. ඔව්. නමුත් මෙයාගේ සමඩ ගත්තොත් එයා කියෙන්නම මේක වාරයක් මේක අයි කියලා ගත්තා. අර දැක්කම හෙදට යහලා ඔතේ මුකුත් කියන්න ඕනේ නැහැ. ඉබේ විදියට. අර වගන්තියක් ඉතුරු. මම දුරලා මෙයා හොදයි.
හොඳයි.